මෙම අලංකාරමත් උදැන්සනත් යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ඉතින් ස්වාමීන් වහන්සේ අලංකාරමත් දවසක් අපි කිනිකාට දී තිබෙනවා. උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ කරුණාව අද දවස මත අලුත්ව තිබෙනවා. ආමේන්. ඔබ සියලු දෙනාගේ ජීවිත තුල ස්වාමීන් වහන්සේ ඔබව කැඳවාගෙන ස්වාමීන් වහන්සේ ඔබව මුදවාගෙන උන්වහන්සේ ඔබට ආශිර්වාද කරමින් සිටිනවා ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ ඔබව මුදවා ගත්තා වූ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ තුල ඉතාමත් වටිනා කෙනෙක් ඇරෙද අද උදැස්සන ඔබ සිටිනවා. හොඳයි මේ උදැස්සන අපි සියලු දෙනා ස්වාමීන් වහන්සේට මොහොතක් නමස්කාර කරමු. උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ නාමයට අපි ගෞරව කරමු. අබ්බා පියාණනි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ වහන්සේට අපි ගෞරව කරනවා පියාණනි. ඔබ වහන්සේ කොපමණ යහපත්ද, ඔබ වහන්සේගේ කරුණා ගුණය සදාකාලිකයි, ඔබගේ ප්‍රේමය සදාකාලිකයි, ඔබ වහන්සේගේ මහිමය සදාකාලිකයි. ඔබ වහන්සේ නොවෙනස් වන්නා වූ දෙවියන් වහන්සේ, අතීතයක් වර්තමානයක් අනාගතයක් නොමැති සදාකාලේ සදාකාලයටම වැඩ සිටින්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනේ ඔබේ නාමයට මහිමය වේවා. ඔබගේ කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපව ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනේ අපි එක්සිට වෙලා මේ උදැස්සන ඔබගේ නාමයට ගෞරව කරනවා. ස්වාමීන් වහන්සේට මහිමය වේවා, ස්තුති වේවා. අබ්බා පියාණනි නමස්කාර වේවා. ඔබ සුදයි අති සුදයි ස්වාමිනී, ඔබ වහන්සේ බලවන්තයි. අපි ඔබගේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ මහිමාන්විතයි. අපව සුව කළා වූ, අපව නිදහස් කළා වූ, අපිට දුන්නා වූ ඇතුළාන්තර සුවය නිසා ස්තුති ස්වාමිනී. අපට දුන්නා වූ සමාධානය නිසා ස්තුති. අපි ඔබ වහන්සේට සුති කරමින් ඔබ වහන්සේගේ දොරටුවලින් ඇතුල් වෙනවා ස්වාමිනී. ප්‍රශංසා කරමින් අපි ඔබ වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙනවා. ඔබේ නාමයට ගෞරව වේවා. අපි ඔබේ අභිමුඛය යටහත් වෙනවා. අපි සියලු දෙනා මේ උදැසන සියලු මහිමය ගෞරවය මේ අහසින් යට පොළවෙන් උඩ ගැලවීමට දෙන ලද නාමය වෙන යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් පියාණනි අපි ඔබ වහන්සේට සෝලා. අපි සියලු දෙනා ඔබ වහන්සේගේ පාමුල යටහත් වෙනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන්. යහපත් වූ දිවි පියාණනි, හොඳ අද දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි ස්වාමීන් වහන්සේගේ වචනයට මොහොතක් අපේ අවධානය යොමු කරමු. සහෝදරයා සහෝදරිය, ස්වාමීන් වහන්සේ ඔබව මුදවාගෙන උන්වහන්සේ ඔබට ආශිර්වාද කරමින් සිටිනවා. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනයට අපේ අවධානය යොමු කරමු. අද දවසේ අපි බලන්නට යනවා යසායා 54 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. ස්ථානයේ මෙසේ සඳහන් කර තිබෙනවා, මක් නිසාද කඳු පහව යන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය, නුමුත් මාගේ කරුණාව නම් නුබෙන් පහව නොයන්නේය, මාගේ සමාදානයේ ගිවසුමද සොලවනු නොලබන්නේ යයි නුබට අනුකම්පා කරන ස්වාමීන් වහන්සේ කියන සේක. ආමෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබේ ජීවිතේ මතයි. උන්වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිතයට දැනෙන විට උන්වහන්සේට අපි ළඟා වෙනවා. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ වචනේ සඳහන් කර තිබෙනවා කඳු පහව යන්නේය, හෙල්ද සොලවනු ලබන්නේ, නුමුත් මාගේ කරුණාව නම් නුබෙන් පහව නොයන්නේය. අද දවසේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඔබ අත්පත් කරගන්න මේ මාසයේ මේ වර්ෂය තුල ලබන වර්ෂයට ඔබ ගමන් කරන විට දෙවියන් වහන්සේගේ පොරොන්දුව සමග ඔබ ගමන් කරන්න. සහෝදරයා සහෝදරිය, කඳු පහ වෙනවා, හෙල් සෙල වෙනවා, නමුත් උන්වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතයේ මත තිබෙනවා. සහෝදරිය සහෝදරිය, වැදගත් එළිදරව්වක්, ඉතා බලවත් වූ එළිදරව්වක් ඔබේ ආත්මය තුළට මේ උදැස්සන ඔබ අත්පත් කරගන්න. මේ ලෝකේ කුමන වාතාවරණය තුල ගමන් කරත් උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුකම්පාව ඔබේ ජීවිතයේ මත අලුත්ව තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ පොරොන්දු තුල අපි හැම දවසක ස්වාමීන් වහන්සේගේ වචනය තුල අපි එළිදරව්ව තුල ගැඹුරට ගමන් කරමු. සහෝදරයා සහෝදරිය, මේ දෙවියන් වහන්සේගේ පොරොන්දු වචන අපේ අතුලාන්තරයට ගමන් කරන විට ඒවා අපේ අතුලාන්තරේ
අත්තිමාරමක් වගේ දෙවෙනහස්සගේ වචනය අපේ ජීවිතය මත ක්‍රියාත්මක වෙන්නට යනවා. ඉතින් අපි මේවන් නිතර නිතර කතා කරන්නේ දෙවියන් වහන්සේ තුල මෙවැනි වරොන්දු තුල අපේ ජීවිතේ ගොඩනගා ගන්න අවශ්‍යයි. එවිට මේ පොළවෙන ඕනාම වාතාවරණයක් තුල දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඔබේ අතුලාන්තරයේ තිබෙනවා. ඒකයි මේවා අපි නිතර නිතර කතා කරන්නට අවශ්‍ය. සහෝදරයා සහෝදරිය, ඔබ යාඥා කරද්දී, ඔබ නමස්කාර කරද්දී මේ පොරොන්දු භාවිතා කරන්න ස්වාමීන් වහන්සේගේ වචනය. මක් නිසාද කඳු පහව යන්නේ, හෙල්ද සොලවනු ලබන්නේ? නමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහව නොයන්නේය. දෙවනහස්සේගේ කරුණාව, ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේගේ කරුණාව කුමන වාතාවරණය තුල වුවත් අප එකිනෙකාගේ ජීවිතයේ මත තිබෙනවා. සහෝදරයා සහෝදරිය, ආමෙන්. උන්වහන්සේගේ අනුකම්පාවල් උන්වහන්සේ අපේ ජීවිතයේ මත තිබෙනවා. නුඹට අනුකම්පා කරන ස්වාමීන් වහන්සේ කියනසේක. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුකම්පාවල් හැම උදෑසනක අපේ ජීවිතේ හැම රාත්‍රියක අලුත්ව තිබෙන. සහෝදරයා සහෝදරිය, එම නිසා ඔබ දෙවියන් වහන්සේගේ පොරොන්දුව තුල මේ උදෑසන ගැඹුරෙන් ගැඹුරට ගමන් කරන්න අපි ස්වාමීන් වහන්සේගේ වචනය තුල ගැඹුරට ගමන් කරමු. ඉතා බලවත් වූ එළිදරව්වක් ඔබේ ඇතුළාන්තරයට මේ උදෑසන ලබා ගන්න. ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතේ මත තිබෙනවා. කුමන වාතාවරණය තුල වුවත්, ඔබ කුමන තලයක් තුල ගමන් කරත්, ඔබ කුමන ස්වභාවයක සිටියත්, ඔබ අල්ලගන්න ඕනේ එළිදරව්ව. උන්වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතේ මත තිබෙනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ නුඹට අනුකම්පා කරනවා. ආමෙන්. මේ එළිදරව් දෙක ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතේ මත තිබෙනවා. උන්වහන්සේ නුඹට අනුකම්පා කරනවා. ආමෙන්. හල්ලෙලූයා. කොපමණ අනර්ගද ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය, කොපමණ ප්‍රේමණීය දෙවියන් වහන්සේ දබඩ සිටින්නේ. ඉතා උතුම් උසස් වූ දෙවියන් වහන්සේ සදාකාලයේ සදාකාලයට සිටියා වූ සිටින්නා වූ මතු පැමිණින්නා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ. ඇත්තේ ඒකම නාමයක්, යේසුස් වහන්සේගේ නාමය. ඒ සදාකාලික නාමය, ඒ ප්‍රේමණීය නාමය. උන්වහන්සේ අපට කරුණා කළා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අපට අනුකම්පා කරන්නා වූ දෙවියන් වහන්සේ. අප ජීවත් වන්නේ අපේ හැකියාව නිසා නොවේ, අපේ ශක්තිය නිසා නොවේ, අපේ බලය නිසා නොවේ, අපේ වචන නිසා නොවේ, ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව නිසායි. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ අපට අනුකම්පා කළා වූ දෙවියන් වහන්සේ. හොඳයි මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව කරුණු කොටගෙන අපි එකිනෙකා උන්වහන්සේගේ එළිදරව්ව තුළ ගැඹුරට ගමන් කරමු. ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පා කරනවා. ස්වාමීන් වහන්සේගේ කරුණ, ස්වාමීන් වහන්සේ අපිට කරුණා කරනවා. උන්වහන්සේගේ කරුණාව අපේ ජීවිතය මත තිබෙනවා. උන්වහන්සේ අපිට අනුකම්පා කරන්නා වූ දෙවියන් වහන්සේ. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ විශාලත්වය, උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, අප මනුෂ්‍යයන් උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ, ඒ අහස පොළොව නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ, ඉර හඳ තාරකාවල් නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ, ගහ කොළ ඇලදුල නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ, මනුෂ්‍යා දූවිලි නිර්මාණය කරලා ජීවනයේ හුස්ම දුන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතේ මත තිබෙනවා. උන්වහන්සේගේ අනුකම්පාව ඔබේ ජීවිතේ මත තිබෙනවා. සහෝදරයා සහෝදරිය, හොඳයි ඔබ ඉන්න ස්ථානයේ තුල මේ එළිදරව් ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඔබ ඉන්න ස්ථානයේ තුල එක්සිට වෙන්න මේ උදැසන අප ඔබ උද්දේශා යාඥා කරන්නම්. සර්වබලධාරී දයාබර සුදු ධර්මිෂ්ඨ දෙවි පියාණනි, අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධත්ම නහස්සේ තුල යාඥා කරන මේ උදැසන ස්වාමිනි, මේ යාඥාවට එක්සිට වෙලා ඔබගේ වචනය තුල පෝෂණය වෙන, ඔබගේ වචනය තුල ගොඩනැගෙන ඔබ වහන්සේගේ සිළු දරුවන් ඔබ වහන්සේට බාර කළ යාඥා කරනවා. පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමය දේ වචනය තුල සිළු ස්ථාන තුල ඔබගේ අනුකම්පාව කරුණාව ස්වාමිනි ඔබේ වචනය තුල සඳහන් කර තිබෙනවා. ඔබ වහන්සේ සැබවින්ම මනුෂ්‍යට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ. ස්වාමිනි, මේ උදැසන කාලයේ ඔබගේ අනුග්‍රහය සහ ඔබගේ ආලේපය
ඔබගේ දරුවන් මත දක්වන නිසා ස්තුති පියාණනි අද දවසේ උන් රැකගන්න අද දවසේ උන් ආරක්ෂා කරන්න නුවණද ප්‍රඥාවද දැනගැන්මද දරුවන් මත නිදහස් කරන්න දරුවන් අධ්‍යාපනයේ තුල සඵල කරන්න මගේ සහෝදර සහෝදරියන් පෝෂණය කරන්න සොමිනී ඔවුන්ගේ වෙහෙසට ඔවුන්ට අවශ්‍ය කරන ආර්ථිකය ඔවුන්ගේ ජීවිතය මත සඵල කරන්න කියලා යාඥා කරනවා නිදහස් වූ ප්‍රීතිමත් වූ දවසක් ජයග්‍රහයික සවසක් ඉදිරියට ඉහළට ගමන් කරන්නා වූ දවසක් පවුල තුල සමාදානෙ තුල ගත කරන්නා වූ දවසක් ස්වාමීන් වහන්සේ ඔබට නිදහස් කර තිබෙනවා ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ තුල දවස ගත කරමු උන්වහන්සේට ළඟාවන්නන් විසින් උන්වහන්සේ විද්‍යාමාන බව දැනගත් අවශ්‍යයි උන්වහන්සේ සොයන්නන්ට උන්වහන්සේ විපාක දෙන කෙනෙක් ආමෙන් හැලලූයා ඔබ මේ උදෑසන ස්වාමීන් වහන්සේව සෙව්වා උන්වහන්සේ ඔබට විපාක දෙනවා අද දවසේ ප්‍රීතිය සමාදානය ජයග්‍රහණය සදාකාලික ජීවනය ඔබත් ඔබේ පවුල මතත් දෙවනහස්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ ප්‍රේමය රකන්තල ලබ කන්තු රබ ලෙහෙහෙහෙ දේ රේ නාම කශකර බරියන්දු නිකලබ මම මක්ක ශක්කල බලදිය කශන්තුරියල ස්වාමීන් වහන්සේට ගෞරව වේවා අද දවසේ ඉතා බලවත් වූ දවසක් අද දවස ආලේපේ තුල ගමන් කරන්නා වූ විශාල වූ ජයග්‍රහණයන් ඔබේ ජීවිතය මත නිදහස් වෙනා වූ දවසක් හොඳයි අද දවසේ පියාණනි මේ සියලු දෙනා ඔබ වහන්සේට අපි බාර කළ යාඥා කරනවා කුඩා දරුවා පටන් වැඩිමහල් ඇතුළු මේ යාඥාවට එක්තින සියලු දෙනා මේ දේශය තුලද විවිධ දේශයන් තුල එකිනෙකාව ආලේප කරන්න මගේ පියාණනි වචනය තුල බලවත් කරන්න වචනය තුල ගොඩනගෙන නිසා ස්තුතියි එවිට ඔවුන්ගේ ජීවිත සොමිනි කිසි දවසක ඔවුන් නොවැටි ජීවත් වෙන්න ඔබ වහන්සේ ඔවුන්ව ගොඩනගෙන නිසා ස්තුතියි ස්වාමිනී කෙදිනක වුවත් ඔවුන් ජයග්‍රහයික මනුෂ්‍යයන් ඇටිට ගමන් කරන්න යනවා ඔබ වහන්සේගේ වචනය තුල ඔබ වහන්සේ ඔන්න ගොඩනගනවා පර්වතය මත ඔබ වහන්සේ ඔන්න ගොඩනගන නිසා ස්තුතියි ස්වාමිනී සිළු මහිමේ ගෞරවය ඔබ වහන්සේටයි ඔබ සනස්විෂ්ඨ වේවා ඔබ කැමැත්ත සෙනග මත කරනු ලැබේවා ඔබ නාමයේ ඔවුන් තුලින් උසස් කරගන්න අප තුල කිසිත් නැහැ ඔබ වහන්සේගේ ප්‍රේමය කරුණාව අනුග්‍රහය සෙනග මත දක්වන්න පියාණනි ඔබ අභිමුඛයේ යටහත් වෙනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි Amen.